අපිට කරවල කූරිය එක්කත් වේල ගන්න බෑ පාරට වතුර දානවා හරි අපහසුයෙන් ඉන්නේ එළිවෙද්දි අපි බයයි පාරට වතුර දාලා තියෙද්දි අපි මේ උඩහා ඉන්න කට්ටිය කියනවා ඉක්මනටම අකුලගෙන අපිට ඒ පැත්තට එන්න කියලා කෝල් කරනවා මොකද බයයි රෑ එළි වෙනකම් මෙතන ඉන්න ඉතින් තව පොඩි ළමයි ඉන්නවා ගෙබල් වල ඉතින් අපි ඉක්මනටම මේ ඉල්ලන්නේ අපිට මේ කාදනේ නවත්තලා ගල් ටික දාලා මේ හැම දෙයක්ම ඉවරයක් කරලා දෙන්න කියලා. මේට ඉස්සර මෙහෙම උනේ නෑ. දැන් ওই වැලි මේ අරගෙන ගොඩ නැගිලි මේවා හැදුවයින් පස්සේ තමයි දැන් මේ අවුරුදු 10ක් 8ක් 9ක් වෙලා ඉඳලා තමයි මේ ප්‍රශ්නේ අපිට උදා වුනේ. එක එක ආණ්ඩු පෙරලෙනවා. හැම ආණ්ඩුවෙම කියන්නේ හරි අපි මේ ගල් ටිකක් එවන්න. ගල් ටැටරි දෙකක් එවනවා තුනක් එවනවා. ඊට පස්සේ කට්ටිය ඇවිල්ලා කියනවා මේ වල්ලන්න එපා. මේවා ආයෙ ගෙනියනවා කියලා. සමහර කට්ටි. ඊට පස්සේ ආයෙ රජයක් අපි පෙරලිච්චහම ආයෙ ඡන්දෙ දෙනවා. ආයීට පස්සේ කියනවා හරි අපි ගල් එවන්න. ඒවා කෙරෙන්නේ නැහැ. අපි දැන් හුඟාවක් අපහසුටපත් වෙලා තියෙනවා. අපි පක්ෂ ගානකට ඡන්දෙ දීලා තියෙනවා. ඒ වුණාට වැඩ කෙරෙන්නේ නැහැ. අපි ඉදිරියට ඉල්ලන්නේ මේ ඉතුරු මේ අනාගතයටවත් අපිට මේ දැකලවත් මැරෙන්න මේක කරලා දෙන්න කියලා මේ පින්පිනිසවත්. මේ වෙනකොට පුත්තලම් දිස්ත්‍රික්කයේ වගේම බටහිර වෙරළ තීරය බරපතල ලෙස මුහුදු කාදෙන්ට ලක් වෙනවා. ඒ වගේම දේපොළ අහිමියන් විශාල සිදු වෙනවා. අපි විශ්වාස කරනවා කොළඹ වරාය නගරය එහෙම නැත්නම් පෝට් සිටි ඒ ව්‍යාප්තිය ආරම්භ කිරීමෙන් පසුව තමයි මෙන්න මේ තත්ත්වයට විශේෂයෙන්ම මේ ප්‍රදේශේ වාජනය වුණේ. ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලේ පුරහම මුතුපන්තිය තොඩුවාව ඊට පස්සේ කරුකුපනේ උඩප්පුව ඔවැනි ඒ දීවර ගම්මාන බරපතල ලෙස මේ මුහුදු කාදෙනට ලක් වුණා. අද අපි මේ මාස සාකච්ඡාව තියෙන ස්ථාන බලමු පිටිපස්සේ ඔබට දැක ගන්න පුළුවන් මේ වෙරළ මුහුද ඒ ජනතාවගේ ගෙවල් අසලට ඇවිල්ලා ඉවරයි. ඔවුන්ගේ දේපල අහිමි වෙලා තියෙනවා. හැබැයි මේක නිමක් වෙනවද? හැබැයි වෙරළ සංරක්ෂණ අධිකාරිය කියන්නේ මොකද්ද? මේ ගල් වැටි ඔවුන් తాවකාලික විසඳුමක් ලෙස ගෙනල්ලා දානවා. හැබැයි ස්ථීර විසඳුමක් මේකට දෙන්න බැහැ කියනවා. හැබැයි මීට පෙර මේ தত্ত্ব මේ දීවර ජනතාව රත් වෙලා තිබුණේ නැහැ. මේ කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පසුව බරපතල ලෙස මුහුදේ වැලි මේ ගොඩබිමට ගත්තයින් පසුව තමයි මේ தත්ත්වයට ඉරනමට සිදු වුනේ පත් වුනේ. ඒ නිසා අපි නැවත වතාවක් මේ රජයට දිගින් දිගටම අවධාරණය කරා මේ දීවර ජනතාවගේ ජීවිත වගේම දේපල ආරක්ෂා කරන්න කියලා. රජය කියන්නේ මුදල් තියෙන ප්‍රමාණයෙන් මේ ගල් වැටි දානවා. ඊට පසුව ගල් වැටි දැමීම නවත්වනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ජනතාවට මේ දීවර ජනතාව මේ දේපල අහිමි වෙනවා. හැබැයි රජය මොනම ආණ්ඩුවක් වුණා පත් වෙන ආණ්ඩුව මේ ගල් වැටි දාන්න යම් ප්‍රමාණයකින් මැදිහත් වෙනවා, දායක වෙනවා. හැබැයි මේ ගල් වැටි ප්‍රමාණවත්ම තවම දාලා නැහැ. මේ ගල් වැටි මෙතනින් දැම්මයින් පස්සේ එහා පැත්තේ සීමාව කඩලා යනවා. එතන දැම්මයින් පස්සේ එහා පැත්තේ සීමාව කඩලා යනවා. එතකොට මේ සමස්ත වෙරළ තීරෙම මේ දීවර ජනතාව ජීවත් වෙන වෙරළ තීරෙම හානිපවට පත් වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුවට මොකද වෙන්නේ? මේ රටේ ජනතාවගේ මුදල්, මේ අපේ ජනතාව බදු ගහලා ගන්න මුදල් මේ වෙරළට මේ මුහුද කාදනේ වලක්වගෙන දාන්න සිදු වෙලා තියෙනවා. ඒතකොට දවස ගානේ අපේ මේ රටේ ජනතාවගේ මුදල් මේ වෙරළට දාන්න වෙනවා. හැබැයි දවස ගානේ මේ කාදනේ වෙනවා. මොකද්ද හේතුව? අපි විශ්වාස කරන්නේ මෙන්න මේ වරාය නගරය පෝට් සිටිය ඉදිකිරීම තුල අපේ සම්පත් අහිමි වෙලා තියෙනා වගේම දීර්ඝ කාලිනව අවසානයක් නැතුව මේ දෛනිකව මෙන්න මේ වෙරළ කාදනේ වෙනවා. එතකොට රටේ මුදල් මේවට නැවත දානවා. එතකොට මේක අවසානයක් නැහැ. බරපතල ලෙස මේ පෝට් සිටි ඉදිකිරීම නිසාම දීවර ජනතාවට හානියක් වෙලා තියෙනවා. හානියක් වෙමින් පවතිනවා. සමස්ත ලංකා පොදු දීවර සම්මේලන ලෙස අපි දිගින් දිගට අවධාරණය කරා. අපි මැදිහත් වුණා. රජයට බලකිරීම කරා. හැබැයි යම් ප්‍රමාණයක සුළු ප්‍රමාණයක් මේ ගල් වැටි දාලා තියෙනවා. මේක නිමක් නැහැ. ඒ නිසා තව දුරටත් මේ අසාධාරණයට ලක් වෙන්නේ මේ රටේ ඉන්න දීවර ප්‍රජාව, දීවර ජනතාව. ඒ නිසා වෙරළ අහිමි වුණාම මේ ජනතාව මුහුදු ගිහිල්ලා බෝට්ටුවක් ගොඩ අරන එක විතරක් නෙමෙයි කරන්නේ. ඔවුන් කරෝල් ටිකක් වේල ගන්නවා. මේ ජනතාව එහෙම තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ වෙරළ අහිමි වෙලා තියෙනවා. මේ වෙරළ ගොඩනගලා දෙන්න පුළුවන්ද? බැහැ. අපි දන්නවා මේ අහිමි වෙච්ච වෙරළ නැවතවතාව ගේන්න බෑ. එහෙනම් මේ රට තමයි මේ කාදනමින් කුඩාවපත් වෙන්නේ. එතකොට මේ ජනතාවගේ දේපොළ තමයි මේ අහිමි වෙන්නේ. ගෙවල් දොරවල් සම්පත් අහිමි වෙනවා. වක් කියන්න ඕන කවුද? කවුද වක්කීම් බාරගන්නේ? මේ රටේ මුදල් විනාශ වෙනවා. එක පැත්තෙන් මේ සම්පත් අහිමි වෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම අවධාරණය කරලා කියනවා මෙන්න මේ තත්ත්වයට විශේෂයෙන්ම ආණ්ඩු වග කියන්න ඕන. අපි මේ දීවර ජනතාව කියන්නේ සියලුම
ආණ්ඩු කරපු අය වක් කියනවනේ මෙන්න මේ තත්ත්වෙට අද මේ පෝස්ට් සිටි ප්‍රශ්නේ රටේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා රට විනාශකාරී බවට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි සම්මත ලංකා බුද්ධි වර සම්මේලනයේ විදිහට අවධාරණය කරනවා මේ තත්ත්වෙට මේ ජනතාව පත් වෙලා තියෙන අසීරු තත්ත්වෙට ඉක්මනින් කඩන විසඳුම් ලබා දෙන්න ඒ වගේම මේ පෝස්ට් සිටිය ඉදිකිරීම නිසා තවදුරටත් මේ දීවර ජනතාව කබලෙන් ලිපට වැටුණා කියන එක තමයි අපිට කියලා තියෙන්නේ ඒ නිසා මේ සම්බන්ධව මැදිහත් වෙලා අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම සමස්ත ලංකා පොද්දීවර සම්මේලන විදිහට අපි කරනවා මම හිතන්නේ මූදු කාදණයට දැන් ලක් වෙලා අවුරුදු 8ක විතර ප්‍රමාණවත් වෙනවා අපි හැම විටකම සමිතියක් වශයෙන් රටේ ඉන්න බලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා ඒගොල්ලෝ ටිකක් දාලා අවසන් කරනවා ඊට පස්සේ ඒ ගාවට එන බලයට පත් වෙන අය ඊ ගාවට දාගෙන යනවා අවිල්ලා ඉල්ලා කරලා නතරුණා වාඩිපොළ සීමාවෙන් ඊට පස්සේ කාදනේ එන්න එන්නම වැඩි වුණා වාඩිපොළ ප්‍රදේශයට එනකොට මීටර් 100ක් වගේ තිබිච්ච වෙරළ මීටර් 10ක් වගේ ගෙවල් ළඟටම කඩාගෙන යන්න පටන් ගත්තා ඊට පස්සේ අපි බැරිමතන අපේ පුත්තලන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක ප්‍රියන්ත මහත්මයාව දැනුවත් කළා ඊට පස්සේ එතුමා ඉල්ලා කළා කිව්වා අනිවාර්යෙන් මම මේ 120 ගානේ ගල් වැටියක් අවශ්‍ය කරන එක කඩිනම් මේක මම දාලා නිම කරලා දෙනවා කියලා. අපි එතුමාගේ විශ්වාසය තියාගෙන තමයි මේ වෙනකොට ඉන්නේ වෙරළපඩ දේශේ පවුල් 150ක් විතර මේකට අඳ අසරණලා තියෙනවා. මුදු කාදනේ දවසින් දවස වැඩි වෙගෙන යනවා. ඒ වගේම මැයි මාසේ සිට අගෝස්තු වෙනකොට තියෙන මීටර් 10 15ත් අපි නැති වෙන පිට ඉස්සෙල්ලා මේක අපිට සාදා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපි එතුමාගේ විශ්වාසය තියාගෙන තමයි වෙරළ තීරුවේ ජනතාව මේ වෙනකොට බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම අපේ රටේ දීවර කර්මාන්තයට බලපාලා තියෙන ගැටලු රාශියක් තියෙනවා. ඒ ගැටලු රසක් අතර මේ මොහොතේ බලපාන ප්‍රධාන ගැටලුවක් තමයි දීවර තොටුපළ හා වරාය ගැටලුව. දීවර තොටුපළ වරාය අතර තියෙන මේ ප්‍රශ්නය ප්‍රධාන හේතුවක් වෙලා තියෙන දැන් මුහුදු කාදනේ. රටේම ගත්තට පස්සේ නැගෙනහිර වෙරළ තීරය, දකුණු වෙරළ තීරය වයඹ බටහිර වෙරළ තීරයේ මේ තත්ත්වය එන්න එන්න බරපතල ලෙස බලපාන ප්‍රශ්නය. වයඹ වෙරළ තීරයේ මේ මොහොත වෙන විට වෙන්නප්පුව, මාරවිල, තොඩුවාව, කරුකුපනේ, උඩප්පුව, මුතුපන්තිය මේ වෙරළ තීරයේ ජීවත් වන දීවර ප්‍රජාවට තමන්ගේ රස්සාව කරගන්න විදියක් නැහැ. ප්‍රධාන හේතුලා තියෙනවා. දැන් බලන්න මේ වෙරළේ මේ මීටර් 75ක් වගේ ප්‍රමාණයක් දැන් මේ ස්ථානයේම මුහුදු කාදන ලක් වෙලා තියෙන්නේ. මේ தත්ත්වයේ දිගින් දිගටම පැවති වෙන ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීමත් සමගම ඒ වරාය නගරයේ ඉදිකිරීමේදී භාවිතා කරපු අවිද්‍යාත්මක වැඩපිළ හේතුවෙන් මේ ප්‍රශ්නේ බලපෑවා. අද මේ නිසා මේ වයඹ වෙරළ තීරයේ මේ දීවර ප්‍රජාවට තමන්ගේ රස්සාවට යන්න විදියක් නැහැ. තමන්ගේ බෝට්ටුව ගාල් කරගන්න තැනක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ දේපළ එන්න එන්නම හානි වෙනවා. දැන් ලබන මාස වෙනකොට මැයි මාසෙන් පස්සේ රළ ගහන්න පටන් ගන්න මාර්යාව ගැහුවට පස්සේ මේ පලාතම යට වෙලා යනවා. යට වෙලා ගියාට පස්සේ මේ මූදු රස්සාව යන්න විදියක් නැහැ. තමන්ගේ ගේත් නැති වුණා. කරවල නිෂ්පාදනය යුතු කරවල කර්මාන්ත කරුවට තමන්ගේ කර්මාන්ත කරගන්න විදියක් නැහැ. ජනතාවට අත්පත් වෙන්න ඉතාම ඛේදනීය තත්ත්වයක්. මෙතන චීනෙට දෙනකොට ඒකට වන්දියක් ගෙවන්න වෙනෝනේ. ඒ වන්දිය මේ මූදෙන් ගෙවන්න සූදානම් වෙන්න එපා කියලා අපි පාලකෙන් ඉල්ලා සිටිනවා. අපේ දීවර කර්මාන්තය රැක ගැනීම සඳහා වහා මැදිහත්ත්වය විශේෂයෙන්ම වයඹ වෙරළ තීරයේ දීවර ප්‍රජාවට මූදු කාදනේ නිසා අත්පත් වෙලා තියෙන මේ தත්ත්වය දැන් කර්මාන්තෙන් ඈත්ල ගොට යන්න සිද්ධ වෙලා තියෙන මෙතන ඉන්න මේ දරු පවුල්ලොට සිද්ධ වෙන්නේ මහා පාරට බහින් රජේ වක් කියන්න ඕන ඒ නිසා මේ මැයි මාසෙ ඉඳලා මාර්යාව ගහන්න පටන් ගන්න දැන් මේ ප්‍රදේශයට මේ වාරකන් කාල සීමා එළමීමත් එක්ක මේ රස්සාවේ යන්න මෙයාලට බෑ ඒ ඊට පස්සේ මෙතන උන්හිටි දැන් අහිමි වෙනවා දීපල හානි වෙනවා සා කඩිනම් විසඳුමකට යා යුතුයි මේ කාලය තුල ඔවුන්ට ජීවනෝපාය මාර්ග සඳහා වහා මෙදිහත් වීම කළ යුතුයි එවගේ ඔවුන්ගේ දේපල ආරක්ෂා කිරීම සඳහා తాවකාලික වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියන එක අපි ආණ්ඩුවට අවධාරණය කරනවා